ඔයාලත් ආසද රසම රස පීට්ස එකක් ගෙදරදීම හදලා බලන්න. ඒත් ඔයාලා ගෙදරදී හදන පිට්සා ඩෝ එක පිපෙන්නේ නැද්ද? එහෙනම් මම අද ඔයාලට පෙන්නනම් කොහොමද ලේසියෙන් මේක කරන්න ඕනේ කියලා. පිපෙනනම් ප්‍රධාන වශයෙන්ම කරන්න ඕනේ ඒක හොඳට කවර් කරන්න ඕනේ. ඉතින් පොලිතින් එකක් නැත්තම් ඔයාලට පුළුවන් කපුරු දෙකකින් ඒක කරන්න. දැන් ඔයාලගේ අවන් එක සෙල්සියස් අංශක 50ට ප්‍රීහීට් කරලා ප්‍රීහීට් වුණාට පස්සේ ඔයාලා මේ විදිහට ඔයාලගේ පීට්සා ඩෝ එක එක ඇතුළෙන් පෑය දෙකක් විතර තියන්න. හැබැයි අමතක කරන්න එපා අනිවාර්යයෙන්ම අවන් එක ඔෆ් කරලා තමයි ඔයාලා පීට්සා ඩෝ එක තියන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා මේ විදිහට කරලා බලන්න. ඔයාලා ඔයාලගේ බේකින් ට්‍රේ එකට උතුරු නුණු වතුර දාලා ඒක ඔයාලගේ අවන් එකේ යටම රැක්කකින් තියන්න. ඊට පස්සේ ඊට උඩින් ඔයාලගේ පීට්සා ඩෝ එක පෑය දෙකක් විතර තියලා තියන්න. එහෙම නැත්නම් අපි ඊස්ට් වලින් ට්‍රයි කරලා බලමු. පෑක් වගේ කාලයක් ගිහිල්ලත් ඔයාලගේ පීට්සා ඩෝ එක පිපෙන්නේ නැත්නම් අපි මේ විදිහට කරලා බලමු. ඔයාලා ඊස්ට් තේ හැඳි එකකුයි සීනි තේ හැඳි එකකුයි මද රසනේ උණු වතුර කෝප්පයක් එක කලවම් කරලා විනාඩි 10ක් ඇක්ටිව් වෙන්න තියන්න. එහෙම නැත්නම් ඇක්ටිව් වෙන්නේ නැති ඔයාලගේ ඩෝ එකට ඔයාලා අරන් තියෙන පිටි ප්‍රමාණය මදි හෝ වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. හැමතිස්සෙම උත්සාහ කරන්න පීට්සා ඩෝ එක අතේ ඇලෙන්නේ නැති විදිහට නීට් කරගන්න. වගේම අපි නීට් කරන විදිහත් මේකට බලපාන්න පුළුවන්. නීට් කරන්නේ පොඩි වෙලාවක් නම් ඔයාලගේ පීට්සා ඩෝ එක ඊස්ට් එක හොඳට කලවම් වෙලා නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ගොඩක් වෙලා නීට් කරනවා නම් පීට්සා ඩෝ එක අනිවාර්යයෙන්ම තද ගතියට එන්න පුළුවන්. නීට් කරන්න හොඳම කාලය තමයි විනාඩි 10ක් 12ක් වගේ කාලේ. පීට්සා ඩෝ එක ඉලාස්ටික් ගතියට අනිවාර්යයෙන්ම එන්න. ඊට පස්සේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපි ගන්න ඊස්ට් එක. ඉතින් ඊස්ට් එකේ අනිවාර්යයෙන්ම ඔයාලා එක්ස්පයරි ඩේට් එක චෙක් කරලා ගන්න. ෆ්‍රෙෂ් වගේම ඩ්‍රයි ඩීස් වලත් අනිවාර්යයෙන්ම එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා. වගේම ඔයාලා මතක තියාගන්න පීට්සා ඩෝ එක ඇක්ටිව් කරන වෙලාවට ඩිස්ටර්බ් කරන්න එපා. අඩුම තරමේ පෑක් වගේ කාලයක් යනකම්වත් ඒක ඇරලා බලන්න යන්න එපා. ඊට පස්සේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ පීට්සා ඩෝ එක පිපෙන්න තියෙන භාජනය ගැන. ගොඩක් ලොකු භාජනයක් වුණොත් පීට්සා ඩෝ එක උඩ අතට පිපෙන්නේ නැතුව භාජනය ඇතුළේ පැතිරලා යන්න පුළුවන්. ගොඩක්ම පොඩි භාජනයක් වුණොත් පීට්සා ඩෝ එකට පිපෙන්නේ ඉඩ නැති වෙන්න පුළුවන්. ඔයාලා ඒ ගැනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඉතින් මම හිතනවා මම ඔයාලට මේ කියපු සිම්පල් මෙතඩ්ස් වලින් ඔයාලට හොඳ පීට්සා ඩෝ එකක් හදාගන්න පුළුවන් කියලා. ඒ වගේම මේ වගේ රසම රස පීට්සා එකක් ගෙදරදීම හදාගෙන ගෙදර කට්ටියත් එක්කම කන්න පුළුවන්. හැබැයි මම හදපු ස්පයිසි පීට්සා එකේ රෙසිපි එක බලන්න අමතක කරන්න එපා. මම අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාන්නම්. එහෙනම් අපි මේ වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු. චාෝ. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අලුත් videos බලන්න අනිවාර්යයෙන්ම bell icon එක click කරන්න.